ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අතිපූජනීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහනා හිමියන්ගේ ජන්මදිනය අදයි त्रिकुणा मलय अरण विहार जात्यांतर तेरवाद बौद्ध अद्धन मध्यस्थान परिश्रय तुल आनंद बोधिन वहन से नमक रोपणे कराए हेटिन आरंभ वन वरकागोड गल्लन राजमहा विहारस्थाने उन्दुव महा पेरहर मंगल्य आगमिक वत्पिलिवेत पिलिबंदव पुहुनु पाटमालाव निमकल सामनेर स्वामिन भांसेलाट साथिक पात्र प्रदाने कराई श्रीलंका अमरपुर महानिकाये उत्तरीतर महानायक अगमहा पंडित अतिपूज्य दुरंपहल चंद्रसिरी महाना हिमियन्गे असु हतरवन जन्मदिनय अदटे दीतिविनवा එදාස් 939 වර්ෂයේ දෙසැම්බර් මාස 20 වන දින දකුණු ලක දොඩම්පහළ ග්‍රාමේ ජන්මලාභය ලැබූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහනා හිමිපාණන් වහන්සේගේ අදට යෙදෙන 84 වන ජන්මදිනය නිමිති කරගනිමින් විශේෂ සංඝගත දක්ෂිණාවක් සිදු කෙරුණා. ඒ රාජගිරිය කලපලුවාව ගෞතම තපෝවනයේදී शताधिक महासंग्रज्ञे वेडम वीमेन मेम संगकत दक्षिणाव पवेत्तुना अनतुरुव पेमनेसिटी महासंग्रज्ञे महाना हिमियंट तवत चिरात कालयाक संबुदु ससुने उन्नतिय उदेसा तम शासनिक मेहवर सिदुकिरियम उदेसा आशीर्वादे कला निधिकिरीमट योजित त्रिकुणामलय अरण विहार जात्यांतर तेरवाद बौद्ध अध्ययन मध्यस्थान परिश्रय तुल आनंद बोधिन वहन्से नमक रोपणय किरीम पसुगिय दास दूना ईट समगामीव विशेष वेडसटहनक तमल गमुव अग्रबोधि विहारस्थानेदी पवत्तुना त्रिकुणा मलय दिस्ट्रिक्कये अभिनवेन इदिकिरमिन पवतिन मेम अरण विहार जात्यांतर तेरवाद बौद्ध अध्ययन मध्यस्थानय पूज्यपाद अंबगस मुल्ले पुण्यरत्न स्वामीन वहन्सेगे अनुशासना परिधि इदिकिरीमट नियमिताय इट समगामिव पवती वेडसटहने मूलासने हेबवीम श्रीलंका अमरपुर संघ सभावे महालेखकाधिकारी रुसियावे प्रधान संघनायक पूज्यपाद पल्ले कंदे रतन सारना हिमियन विसिन सिदुकला එහිදී අභිනවයේ නිදිකිරීමට යෝජිත බෞද්ධ අධ්‍යන මධ්‍යස්ථාන පරිශ්‍රය තුල රෝපණය කළ ආනන්ද බෝධීන් වහන්සේගේ බාරකාරීත්වය සන්නස් පත්‍රයක් මගින් ප්‍රදේශවාසීන් වෙත ලබා දුන්නා එමෙන්ම ප්‍රදේශයේ පාසල් දරුවන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමද සිදු වුණා. ජාතික පාසල් දෙක ශ්‍රේණියේ ජාතික
මෙම අවස්ථාව සමගින් පූජනීය මහා සංඝරත්නය හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්තුළු පිරිසක් එක් වුණා. වරකාගොඩ ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ උඳුවප් මහා පෙරහැර මංගල්‍යය හෙට සිට ජනවාරි මාස 1 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. පින්කම් මාලාව පිළිබඳව සුසන්දේශ අප සමග අදහස් දැක්වූ වරකාගොඩ ගල්ලෙන රාජමහා විහාරාධිපති හා නැගෙනහිර පසුදුන් කෝරළේ උපප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පෝරුව දණ්ඩේ සුමන නාහිමිපාණන් වහන්සේ කල්තා දිස්ත්‍රික්කයේ මදුරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඓතිහාසික වරකාගොඩ ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ මෙවර උඳුවප් මහා පෙරහැර පින්කම් මාලාව 21 වෙනිදායින් ආරම්භ වීමට නිමිතයි. 21 වෙනි දින බෙන්තර වල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක මලේගොඩ සිරිනන්දන පිරිවෙන් විහාරාධිපති මලේගොඩ නන්දනායක හාමුදුරන් වහන්සේගේ ධර්මදේශනාව පැවැත්වෙනවා. ඊට පසු දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවත් ඉන් පසු දින 22 වෙනි දින බෝධි පූජා පින්කම පවත්වලා 23 වෙනි දින 24 වෙනි දින පෙරහැර පැවැත්වෙනවා. පසුගිය කොරෝනා කාලය තුල අපිට පෙරහැර නියමාකාරයෙන් පවත්වන්න නොහැකි වුණත් මෙවර පෙරහැර අලියැතුම් ඒ වගේම උඩරට පහතරට නැටුම් සහිතව වීදි සංචාරය කරන්නට කටයුතු සංවිධානය කළා තිබෙන්නේ. ඒ පෙරහැර ආර්ථක කරගන්න හැමදාමත් අපට මාධ්‍ය ආවරණයක් හැටියට බෞද්ධ යානාලිකාව කටයුතු කරනවා. මේ වර්ෂයේත් ඒ ආකාරයෙන් කරන සහයෝගය අපි අගය කරනවා. පෙරහැර පින්කම් මාලාවෙන් අනතුරුව දේවාල පද්ධතිය විවෘත කිරීම සිද්ධ වෙනවා. යන මේ පංචමහා දේවාල අලුතෙන් ඉදි කරලා ඒවා විවෘත කිරීම ජනවාරි 1 වෙනිදා සිද්ධ කිරීමටයි කටයුතු සංවිධානය කළා තියෙන්නේ. මේ ආකාරයෙන් 21 වෙනිදා සිට ජනවාරි 1 වෙනිදා දක්වා පින්කම් මාලාවක් මේ විහාරස්ථානයේ සිදු කිරීමට නියමිතයි. ඉදිරි 2023 වර්ෂය අපි හැමෝටම බොහොම සැනසිල්ලේ ජීවත් වෙන්න ශක්තිය ධෛර්ය ආශිර්වාද රත්නත්‍රේ ආශිර්වාදයෙන් ලැබෙන්න කියන මේ ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි මේ පින්කම් මාලාව සිද්ධ කරන්නේ. ආගමික වත්පිළිවෙත් පිළිබඳව පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ සාමණේර ස්වාමින් වහන්සේලාට ඒ පිළිබඳව වූ සහතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගිය දා සිදු කෙරුණා. සාමණේර ස්වාමින් වහන්සේලා 65 නමක් සහභාගී වූ පාඨමාලාව පැවැත්ුණේ කළුතර දකුණ ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානයේදී. කළුතර දකුණ විහාරාධිපති සංගමය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. ධර්මදේශනා යුගාසන බණ පිරිත් පින්කම් ආදිය පවත්වන ආකාරය පිළිබඳව මෙහිදී සාමණේර ස්වාමින් වහන්සේලා දැනුවත් කළා. බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ගෝනදුවේ ගුණානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණු අතර ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ ශාසනෝදය පාර්ශවයේ මහානායක පූජ්‍යපාද වස්කඩුවේ මහින්දවංශ මහානාහිමියන් හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍යපාද නෙළුවේ සුමනවංශ නාහිමියන් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක් වුණා. සිව්වෙල ස්ථානයේ පොතු වෙන සුදේව පොඩි හාමුදුරුවෝ. ඉනි ගස්මඩ සුමන පොඩි හාමුදුරුවෝ. ඇලකාක ඉන්ද රතන පොඩි හාමුදුරුවෝ. අසිත නන්ද පොඩි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ. මේ ගමන ආවේ ඇලුම් බැලුම් ගැවිලි ගිරවිලි ප්‍රශ්න දුක්ඛම් කඩලු මැද්දේ. නැතුව මහනගමේ නැගිටින්න බෑ. ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා කියලා අපි පොඩි ආදරට හරි ආදරේ. හැබැයි අපේ ආදරය ගන්න මේ ගමන්මක සකස් කරගන්නට ඕන. භික්ෂුවක් කිව්වම හරි ආකර්ෂණීය වෙන්නට ඕන. චිත්ත ආරාධනය කරන්න පුළුවන්කමක් තින්නට ඕන. පිළිවෙලක් තියෙන ඕන ජීවිතයේ. ගාමනේ බිමනේ කතා කිරීමේ වැඩ කිරීමේ පරිපූර්ණ වෙන ඔබ ඉස්සුවට නිකම් පොතක් කියවට මාදි නිකම් බණ ඉගෙන ගන්නට මාදි ආකර්ෂණීයව තමන් නිර්මාණය කර ගන්නට ඕනේ.
යලිදකිමු දිගවාපි ව්‍යාපෘතිය හරහා දිගවාපි මහා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු මෙවන විට සිදු කෙරෙන අතර අඩි 50කට අධික උසක් දක්වා සැරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු සිදු කර තිබෙනවා අභාවයට පත්ව තිබූ ඓතිහාසික දිගවාපිය මහා සැරදුන් ප්‍රතිනිර්මාණය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය සමගින් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලේ ගරු සභාපති පූජනීය බොරලන්තේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධයා මාධ්‍ය ජාලේ අත්වැල් බැඳගත්තේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා වර්තමානයේ සිදු කෙරෙන මහානීය පුණ්‍ය කර්මයකට උර දෙමින් ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙන දිගවාපිය මහා සෑරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු වෙනුවෙන් ශක්තිය සපයන්නේ දෙස් විදෙස් සුවහසක් පරිත්‍යාගශීලී සදහැවත් බෞද්ධ ජනතාවයි අඩි 37ක උසක් දක්වා මෙවන විට දිගවාපිය සෑරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු සිදු කර තිබෙනවා සෑරදුන්ගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් මිලිමීටර 220ක දිගකින් සහ පළල මිලිමීටර 105කින් මෙන්ම මිලිමීටර 70ක් හෝ ඊට සමාන උසකින් යුතු ඉංජිනේරු ගඩොල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් වේනම් 0.74 14 35 729 යන දුරකථන අංකය ඔස්සේ ව්‍යාපෘතිය බහර නිලධාරීතුමා අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි මෙරට සමස්ත ආර්ථිකයම කඩා වැටි ඇති මොහතක බොහෝමයක් දෙමාපියන්ට සොකිය දූ දරුවන්ගේ අධ්‍යාපනික උපකරණ ලබා ගැනීමට මිල ගණන් දැරිය නොහැකි කාලයක ඔවුන්ට සරණක් වන්නට බෞද්ධයා නාලිකාවේ අප සූදානම් ඒ සදැහැති ඔබවද දායක කරගනිමින් අධ්‍යාපනික උපකරණ ලබා ගැනීමට මිල ගණන් දැරිය නොහැකි මොහතක නිදහස් අධ්‍යාපනයේ මඟ ඇහිරෙන මොහතක පොතක් පැන්සලක් මිලදී ගැනීමට නොහැකිව කඩුල්ල ළඟ සුසුම් හෙළන අපේම දූ දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරන්නට පින්සිතින් ඔබත් පෙළගැසෙන්න ඒ වෙනුවෙන් ඔබට හැකි අයුරින් පාසල් පොත්පත් සහ උපකරණ හැකි ප්‍රමාණයක් අපට ගෙනවිත් බාර දෙන්න නැතිනම් පහත සඳහන් ගිණුම් අංකයට ඔබේ ආධාරය බැර කරන්න සම්පත් බැංකුව බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල ගෙගරි පාර ශාකාව ගිණුම් අංකය 02-706-04-195 ඔබ අද සිදු කරන පරිත්‍යාගය හෙට දින සුවහසක් දරුවන්ගේ දෑස් පාදන්නට දායක වේවි රජුන් නොව මිනිසුන් තනුමට ඔබත් අපහා සමග එක්වන්න ඒත් සමගින් අතර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා ද බුඩිස් Facebook පිටුව ඔස්සේ සහ ද බුඩිස් YouTube නාලිකාව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් ඔබට නැරඹිය හැකි ඔබ සැමට සුබ රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි